අයිබෝන් සුබ දවසක් ඔබට ඔබ එකතු වෙලා ඉන්නේ වන් ශ්‍රී ලංකා නාලිකාව ගෙන එන සුබ මුහුර්තයේ විශේෂාංගයත් එක්ක. ඉතින් අද 2014 ජූනි මාසයේ 19 වෙනි බ්‍රහස්පතින්දා දවස. අද දවසේ කොහොමද මේ ජ්‍යොතිෂ කරුණු කාරණා යෙදලා තියෙන්නේ කියලා අපි බලමු. අද ඉර උදාව උදෑසන 5:56ට ඒ වගේම ඉර බැසීම 6:28ට. පුවපුටුප නැගත තමයි අද දවසේ බලපවත් වන නැගත වෙන්නේ. ඒ වගේම උදේ 9:58 අද දවසට හිමේ සුබ වේලාව වෙනවා. ඊසාන දිශාව සුබ දිශාව වෙනකොට රාහු කාලයේ ශ්‍රී ලාංකීය වේලාවෙන් 5:01:30 ඒ වගේම 5:03:28 පමණ දක්වා දියත් වෙනවා. දවසට හිමේ සුබ වර්ණය වෙනවා රන්වන් පැහැය. මේෂ ලග්න හිමියන්ට අද දවස විශේෂයෙන් කාරණා දෙකක් සම්බන්ධයෙන් සුබදායක වෙනවා. ආර්ථිකමය පැත්ත වශයෙන් වගේම රැකියාව පැත්තත් අද දවසේ සුබදායී විදිහට දියත් වෙනවා. ඉතින් ආර්ථිකමය පැත්තේ සංවර්ධනය වෙනුවෙන් කරන ඕනෑම කටයුත්තකින් ඔබට සුබ පළත්පත් කරගත හැකියි. ලොතරැයි මිලදී ගැනීම ඒ වගේම රැකියාවේ වැටුපු වැඩි කර ගැනීමට අදාළ ප්‍රධානීන් සමග කතා කරන්න, එහෙම නැත්නම් වෙනත් රැකියා අතිරේක ධනෝපායන මාර්ග පිළිබඳවත් උනන්දු වීමට අද දවසේ යහපත් වෙනවා. ඒ වගේම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කරොත් රැකියාවේ වෙනත් අංශ සඳහා උනන්දු වෙනවා නම් වෙනත් පැති සඳහා ඔබ අවධානයෙන් ඉඳලා ඒ දේවල් වෙනුවෙන් උනත් උනන්දු වීමට අද දවසේ යහපත් වෙනවා. ඒ වගේම උසස් දියුණු රැකියාව සම්බන්ධයෙන් කතා කරොත් විදේශගත රැකියාව සම්බන්ධයෙන් උනන්දු වෙන අයටත් අද දවසේ ඉතාමත් යහපත් වෙනවා. ජයගැනෙන අංකය වෙන්නේ අංක 2 සුබ වර්ණය වෙනවා රතු පැහැය. වෘෂභ ලග්න හිමියන්ටත් සම්පූර්ණයෙන්ම රැකියාව සම්බන්ධයෙන් සුබඵල උදා කරන්නා වූ දවසක් වෙනවා. රැකියාවේ දියුණුව සැලසෙන්නා වූ දවසක් වෙනවා. උසස් රැකියාව සඳහා ඉල්ලුම් කරපු අයට ඒ බලාපොරොත්තු ඉෂ්ටු කරගන්න පුළුවන් දවසක් වෙනවා. සම්මුඛ පරීක්ෂණ ආදී දේවල් වලට මුහුණ දෙන අයටත් අද දවසේ යහපත් වෙනවා. විතරක් නෙමේ රැකියාව තුළින් ඔබ බලාපොරොත්තු වූ ස්ථාවරත්වයේ ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නා වූ දවසක් වෙනවා. ජය අංකය වෙන්නේ අංක 1 සුදු පැහැය සුබ වර්ණය වෙනවා. මිතුන ලග්න හිමියන්ට පූර්ව ජන්මන්වලදී කරන ලද කුසල කර්ම වැඩි වශයෙන් විකාශනය වෙන දවසක්. ඉතින් කරන කෙන කටයුතු වල සාර්ථකත්වය ඇති වෙනවා වගේම බොහොම බාහිර දූර වගකීම් බාර අරගෙන ඒවා සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්නට පුළුවන් දවසක් වෙනවා. ඒ විතරක් නෙමේ ඔබ අතරලා දාපු අමතක කරලා තිබ්බ කටයුතුත් අද දවසේ සාර්ථකව ඉෂ්ට කරන්නට පුළුවන් දවසක්. ජය අංකය වෙනවා අංක 9. ඒ වගේම සුබ වර්ණය වෙනවා කොළ පැහැය. කටක ලග්න හිමියන්ට කණිකාර්ය බහුල දවසක් වෙනවා. අද දවසේ වැඩ කටයුතු අධික දවසක්. අනිත් අයගේ වැඩ කටයුතු ඔබට පැවරෙන්නට පුළුවන් දවසක් අද දවසේ. ඒ වගේම පෞගේ දින කීපය තුළ අතපතු වෙච්ච වැඩ කටයුතු අද දවසේ ඔබට ඉෂ්ට සිද්ධ කරන්නට වෙයි. මේ සියලු කාරණා මැද ඔබ හොඳ ඉවසීමකින් යුතුව කටයුතු කරන්න උත්සාහ කරන්න. අමතක වීම, අතපසු වීම, අත්වැරදීම් වෙන්නට ඉඩ තියෙන දවසක්. ඒ හින්දා මේ සියලුම දේවල් පිළිබඳව හොඳ අවධානයකින් යුතුව උනන්දුවෙන් කටයුතු කරන්න බලන්න. එවිට අයහපත් ප්‍රතිඵල මගහැරලා සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ජය අංකය වෙනවා අද දවසේදී අංකාට සුදු වර්ණය තමයි සුබ වර්ණය වෙන්නේ. සිංහ ලග්න හිමියන් ගැන කතා කරොත් සිංහ ලග්න හිමියන්ට මංගල යෝග කාරක දවසක් වෙනවා. අවිවාහකයිට සුදුසු අන්දමේ මංගල යෝග උදා වෙනවා වගේම විවාහ ජීවිත ගත කරන අයටත් බොහොම සාර්ථකව තමුන්ගේ විවාහ ජීවිත පවත්වාගෙන යා හැකි දවසක් වෙනවා. ව්‍යාපාර කරන අයටත් සාර්ථකව තමුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිදු කරගත හැකි දවසක් වගේම අනිකුත් සියලු දෙනාටත් බොහොම සාමකාමීව සාර්ථකව අද දවස ගත කළ හැකි දවසක් වෙනවා. කොහොමත් බලාපොරොත්තු ඉෂ්ට සිදු කරන්නා වූ අද දවස සිංහ ලග්න හිමියන්ට ජයගෙනෙනව අංක 7. ඒ වගේම රතු වර්ණය සුබ වර්ණය වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට අද දවසේ අපත්‍තික ආහාර පාන ආදීන් වලකින්නට වෙන දවසක්. උදරාබාධ තත්ත්වයන් පෙන්නුම් කරන හිඳ විශේෂයෙන් කිරි ආහාර යෝගට් වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙනවා වගේම ඔබට අයහපත් අනිකුත් ආහාර පාන ආදීනුත් වැළකීම ඉතාමත් යහපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ වචනයත් අද දවසේදී ප්‍රවේශම් කරගෙන කටයුතු කරන්න වග බලා ගන්න. වචනය හේතු කරගෙන අනිත් අය අමනාප වෙන්න, මතභේද ගොඩනැගෙන්නට, ළඟින් ඉන්න අය දුරස් වෙන්නට හේතු කාරණා දියත් වෙනවා. මේ පිළිබඳවත් හොඳ සැලකීමකින් යුතුව කටයුතු කරන්න. එතකොට අයහපත් ප්‍රතිඵල ඔබට මඟහැරගත හැකි. අද දවසේ ඔබට ජයගැනෙන අංකය වෙනවා අංක 6. ඒ වගේම කොළ වර්ණය තමයි සුබ වර්ණය වෙන්නේ. තුලා ලග්න හිමියන්ට අධ්‍යාපනයේ හදාරනවා නම් අද දවසේ සුබඵල උදා කරන්නා වූ දවසක් වෙනවා. විශේෂයෙන් රැකියා ශාස්ත්‍රයේ හරහා වුණත් කුමන හෝ අධ්‍යයන කටයුත්තක නිරත වෙනවා නම් ඒ අයටත් අද දවසේ බොහොම සුබඵල උදා කරන්නා වූ තත්ත්වයක් දියත් වෙනවා. ඒ වගේම පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ආදී ශාස්ත්‍රයන් වල තමුන්ගේ රැකියා කටයුතු දියත් කරන අයටත් අද දවස තුලදී සාර්ථක ප්‍රතිඵල උදා වෙනවා.
ඒ විතරක් නෙමෙයි අද දවස තුලදී සාර්ථක ප්‍රතිඵලත්පත් කරගන්න ඔබගේ උත්සාහය උනන්දුව කැපවීම තුලින් හැකියාව ඇති වෙනවා. තුලා ලග්න හිමියන්ට අද දවසේදී සුභ අංකය වෙනවා අංක 5 ජය වර්ණය වෙනවා සුදු පැහැය. වෘශ්චික ලග්න හිමියන්ට ස්ථානීය වශයෙන් ජය උදා කරන දවසක් අද දවස. ඉතින් රැකියාව තුළ දියුණුව ඇති කරගන්න පුළුවන් දවසක් විශේෂයෙන්ම රැකියා ස්ථානයේ තුළ වැඩිපුර කාලය ගත කරන කෙනෙක් නම් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් දවසක් වෙනවා. අනිත් අයගේ ඇගයීමට පාත්‍ර වෙන දවසක් වෙනවා. දක්ෂතා පෙන්නුම් කරන්න පුළුවන් දවසක් වෙනවා. ඒ වගේම උසස් රැකියාව වෙනුවෙන් උනන්දු වන අයටත් ඒ දේවල් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පරිදි සිද්ධ වෙනවා. විදේශ රැකියා ආදී දේවල් වලටත් අද දවසේ යහපත් තත්ත්වයක් උදා කරලා දෙනවා. ඒ වගේම ගෙදර දොර පරිසරය තුළ කටයුතු කරන කෙනෙක් නම් ඒ තුළත් තමුන්ගේ සුභ කටයුතු කරනවා නම් වාස්තු විද්‍යා දෝෂීවත් කර ගැනීම නැත්නම් පිළිසකර කිරීමේ කටයුතු ආදී දේවල් වලට යහපත් ප්‍රතිඵල උදා කරලා දෙනවා කියලා කියන්න පුළුවන්. අංක 4 තමයි ඔබට ජයගැනෙන අංකය වෙන්නේ. රතු පැහැය ඔබට සුභ වර්ණය වෙනවා. ධනු ලග්න හිමියන්ට අද දවස කාර්යබහුල දවසක් වෙනවා. වැඩ කටයුතු අධික දවසක් වෙයි. ඉතින් කාලයත් එක්ක හොඳ ගනුදෙනුවක් තියාගෙන ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද අද කාලයත් එක්ක සමබර කරන්න බැරි වැඩ කොටසක් සමහර විටක ඉෂ්ට සිද්ධ කරන්නට වෙන්න තියෙනවා. ඒ හින්දා හැමදේම හොඳින් අවබෝධ කරගෙන කාලයත් එක්ක හොඳ සමබරතාවයකින් යුතුව කටයුතු කරන්න උත්සාහ කරන්න. මතක තියාගන්න අද දවසේදී හොඳ ඉවසීමකින් යුතුව ඔබ කටයුතු කළ යුතු කරන්න ඕනි වග. ඒ වගේම හිතවතුන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඔවුන්ගේ උදව්වත් ඔබගේ කටයුතු සඳහා යොදාගනිමින් අද දවස සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ජයාංගය වෙනවා අංක 3. ඒ වගේම ඔබට හිමි සුභ වර්ණයේ බවට පත් වෙනවා කහ පැහැය. මකර ලග්න හිමියන් ගැන කතා කරොත් මකර ලග්න හිමියන්ට ධනලාභ සාගත බවක් දියත් වෙනවා අද දවසේදී. ලැබීම් අතින් ඔබට ඉතාමත් යහපත් වෙනවා අද දවස. ඉතින් ආර්ථිකමය පැත්තෙන් සුභතාතනීය තත්ත්වයක් දියත් වෙනකොට අතිරේක ධනෝපායන මාර්ග පිළිබඳව උනන්දු වීම වැදගත් වෙනවා. ලොතරැයි ලාභ ආදී දේවල් වගේම වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව කතා කරන්නට, එහෙම නැත්නම් විකිනීම් මිලදී ගැනීම ආදී ශේත්‍රයන් වල නිරත වෙන්නා වූ අයට, ඒ වගේම වෙන යම් ආකාරයක වුණත් ආර්ථිකමය පැත්තෙන් සංවර්ධනයක් ඇති කරගන්න හැකියාව ලැබෙන දවසක්. උනන්දු වෙලා බලන්න, සැලසුම් දියත් කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵලත් පත් කරගත හැකියි. අංක 2 ඔබට ජයංකය වෙනකොට සුභ වර්ණය වෙනවා නිල් පැහැය. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ට බාධක මතින් අද දවසේ ජයග්‍රහණය තහවුරු කරගන්න පුළුවන්. පහුගිය දින කීපය තුළම ඔබට අයහපත්ව දියත් වුණු වාතාවරණය වෙනස් වෙලා ක්‍රමක්‍රමයෙන් හිතේ සැනසිරිදායක මාවතක් එලිපෙහෙලි වෙන දවසක්. ඉතින් කරන කෙන කටයුතු වලට තිබිච්ච බාධක ඉවත් වෙනව වෙනකොට ඒවා කෙරෙන ස්වභාවයක් අද දවසේ ගනී. ඉෂ්ට සිද්ධ වෙන ප්‍රමාණය වැඩි හින්දා ඔබට හොඳ මානසික සංවරභාවයක් ඇති වේ. ඉතින් පහුගිය දින කීපය තුළදී ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණ කටයුතු දියත් කරන්නට අද දවසේ යහපත් කොට සලකන්න. ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් යහපත් දවසක්. අමනාප වූ අය මිත්‍ර කරගන්න පුළුවන් දවසක් වෙනවා. ඒ වගේම සම්බන්ධතාවයන් තවදුරටත් වැඩි කරගන්න පුළුවන් දවසක්. ජය අංකය අංක 1 සුභ වර්ණය නිල් පැහැය. මීන ලග්න හිමියන්ට අද දවසේ ඉතාමත් ප්‍රවේශමෙන් කල්ගත කළ යුතු වෙනවා. යම් කිසි ආකාරයකට රෝග පීඩා තත්වයකින් ඔබ පිරුණනම් ඒ දේවල් උත්සන්න වෙන්න ඉඩ තියෙන දවසක්. ඒ වගේම හදිසි අනතුරු සහගත තත්ත්වයන් දියත් වෙන දවසක්. හිතවතුන් නවනාප වෙන්නට ඉඩ තියෙන දවසක්. ඒ විතරක් නෙමෙයි අද දවසේ තුළදී ඉවසීම කියන දේ නොවුණොතින් තවදුරටත් කරුණු කාරණා දුරදිග යන්නට පුළුවන් දවසක්. මේ පිළිබඳව අද දවසේ තියෙන අයහපත් පැත්ත, ඒ වගේම ඔබ වැඩිපුර ඔබේ ජීවිතයේ වැදගත් දේවල් සම්බන්ධයෙන් අද දවසේ වෙහෙස මහන්සි වීම සුදුසු වන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන බොහෝ නිශ්ශබ්දව තමුන්ගේ පාඩුවේ ඉඳීම අද දවසේදී වැදගත් යයි සලකන්න. ජය අංකය අංක 3 කහ වර්ණය සුභ වර්ණය වෙනවා. ඉතින් ජ්‍යොතිෂ කරුණු කාරණා අනුව සුභ වැඩි කරගන්නත් හැමදාමත් මම කියනවා වගේ අසුභ ඵල අඩු කරගන්නත් ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හෙට දවසෙත් මේ වෙලාවටම අපිත් එක්ක එකතු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජය. අයබෝවන්.